යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනෙන අතර අපගේ ආඥා කණ්ඩායම විසින් නව YouTube චැනලයක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජේසු පීටයි. සුභම සුභ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් මම ඔබට ආශිර්වාද ගෙනෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ඔබටත් මටත් මෙලෙස නිම කරන්නට උන්වහන්සේ දුන්නා වූ කරුණාව නිසා අපි දෙවෙනාසේ ප්‍රශංසා කරනවා. එදින මම විශ්වාස කරන අද දවසෙත් ඔබ විවිධ කාරණා තුල විවිධ අභියෝග විවිධ තත්ත්වයන් තුල අද දවසත් ඔබ නිම කරලා මෙලෙස දෙවියන් වහන්සේ අභිමුඛයේ සිටිනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ස්වාමීන් යහපත් උන්වහන්සේ සියලු දවස් ඔබගේ මගේ ජීවිතය අලුත් කරමින් උන්වහන්සේ ඔබව මව රැගෙනන නිසා අපි ප්‍රශංසා කරන අතර වෙනද වගේම අද දවසේත් මම යාශනාල්ලිය මුදසා යාශනා කරන්නට ප්‍රථම දෙවනසගේ වචනයක් අපි බලලා අපි ආත්මය අපි අදහිල්ලෙන් අපි ශක්තිමත් කරගෙන අපි යාශනාල්ලිය මුදසා අපි එක්සිට් වෙමු. හොඳයි අද දවසේ මම ඔබ සමග බෙදා ගන්න යනවා යසායා පොතේ 9 පරිච්ඡේදයේ 6 පදය ලියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මක්නිසාද අපට දරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය, ආණ්ඩුවද උන්වහන්සේ කරපිට තිබෙන්නේය, උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, බල පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියානෝය, සමාදානයේ කුමාරයා යයි කියනු ලබන්නේය. මිස්ථානයේ තුල යසායා දිවසිවරයා විසින් යේසුස් වහන්සේගේ පැමිණීම ගැන ඔබට මට එලිදරව් කරනවා. අනාගත වාක්‍යයක් ලෙස දෙවියන් වහන්සේ යසායාට මේ කාරණාව එලිදරව් කරනවා. මෙවැනි කෙනෙක් එන්ට යනවා මුළු ලෝකයේ මිනිස්යන්ව නිදහස් කරන්න සහ දෙවියන් වහන්සේ වෙතට මිනිස්සු සමගි කරන පිණිස යේසුස් වහන්සේ ඒ දෙවියන් වහන්සේ පුත්‍රයාගේ ඒ පැමිණීම ගැන මේ ස්ථානය තුල ඔබට මට මේ රාත්‍රියේ ඉදිරව කරනවා. මේ යේසුස් වහන්සේ ඉපදෙන අවුරුදු 700කට එහා තමයි දෙවියන් වහන්සේ යසායාට මේ මනාගත වාක්‍ය දෙන්නේ. ඔබට මට මේක තුලින් යමක් දෙවියන් වහන්සේ උගන්වනවා. යම් කාරණාවක් ඔබට මට මේ පණිවිඩය තුලින් දෙවියන් වහන්සේ ඉදිරව කරන මේ රාත්‍රිය තුල. අද ලෝකයේ බොහෝ වෙලාට බොහෝ මිනිස්සු සිටින්නේ බයෙන් සහ අවනිශ්චිතතාවයෙන්. ඔවුන්ට හෙට දවසේ කුමක් වෙයිද කියනා වූ සැකය සහ බිය නිසා ඔවුන් ජීවිතයේ බොහෝ අමාරුවෙන් ඒවට මුහුණ දෙන්න ඔවුන් සැලසුම් කරනවා. මිනිස්සු විදියට රටවල් විදියටත් මෙවැනි තත්ත්වයක තිබෙනවා. නමුත් මේ රාත්‍රිය දෙවියන් වහන්සේ ඔබට මට එකක් එළිදරව් කරනවා. දෙවියන් වහන්සේ සියල්ල පූර්වයේ සැලසුම් කරපු දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම තුළ සියලු දේ සැලසුම් කර තිබෙන බව ලියවිල තුල ඔබට මට මතක් කරනවා. ඒ නිසා ලෝකයේ මිනිසුන්ගේ බලාපොරොත්තුවක් නැති වුණත් දේව සැලැස්ම තුළ දෙවියන් වහන්සේට සැලැස්මක් තිබෙනවා සහ දෙවියන් වහන්සේ ඒක තුළ එළිදරව්වක් තිබෙන බව ඔබට මට මතක් කරනවා. අපි තව වචනයක් අපි බලමු. ගීතාවලිය පොතේ 90 පරිච්ඡේදයේ දෙවනි පදය කඳුවල උප්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකයේ සෑදීමටත් පළමුවෙන් සදා කාලයෙන් සදා කාලයටම ඔබ දෙවියන් වහන්සේය. මේ ස්ථානයේ තුල අපිට උන්වහන්සේගේ සැලැස්ම සහ උන්වහන්සේගේ ස්වභාවය ගැන ඔබට මට එළිදරව් කරනවා. මේ ස්ථානයේ කියනවා කඳුවල උප්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන් සදාකාලයෙන් සදාකාලයට දෙවියන් වහන්සේ උන්වහන්සේ සදාකාලයේ සිටින දෙවියන් වහන්සේ උන්වහන්සේ දෙවියන් වහන්සේ මේ සියලු දේ ආරම්භ කරන්නට ප්‍රථම දෙවියන් වහන්සේ සිටියා. උන්වහන්සේ කරන ගුණ සියල්ල පටන්ගත් බව ලියවිලි තුල ඔබට මට මතක් කර දෙනවා. ඒ නිසා ඔබට මට බලාපොරොත්තුවක් නැති වුණාට ඔබව මාව මේ ලෝකයට ගෙනපු දෙවියන් වහන්සේ ඔබ මා ගැන සැලැස්මක් තිබෙනවා. ලෝකේ බොහෝ අය ඔවුන් බයෙන් දවස්
මුණ දෙන්නේ කොහොමද කියලා ඔවුන් කල්පනා කරමින් සිටිනවා. නමුත් මේ රාත්‍රියේ මම ඔබට එකක් කියනවා. ඔබ දෙවියන් වහන්සේ වඳුන ගන්න. දෙවියන් වහන්සේ මත ඔබගේ අබහිල්ල ඔබ තබන්න. දෙවියන් වහන්සේ පුදුම දේ ඔබගේ ජීවිතේ කරන්නට නා. ඔබට බලාපොරොත්තුවක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ පැමිණීම ගැන යේසුස් වහන්සේගේ පැමිණීම යෙසායා දිවසිවරයාට දෙවියන් වහන්සේ එළිදරව් කරනවා. අවුරුදු 700කට ප්‍රථම එහෙනම් ඔබගේ අතීතය ඔබගේ අනාගතය දන්න දෙවියන් වහන්සේ ඔබගේ වර්තමානයේ මොනවද වෙන්නේ කියලා දන්න දෙවියන් වහන්සේ ඔබ විශ්වාස කරන්න. මේ රාත්‍රිය තුල දෙවියන් වහන්සේ ඔබගේ ආත්මේ බාර දීලා ඔබ දෙවියන් වහන්සේ ගන්න ස්වාමිනිය ඔබයි මේ ලෝකෙට මාගෙන ආවේ. ඔබ යම් තත්ත්වයන් තුල යම් වාතාවරණයන් තුල අද දවසේ ඔබ ගමන් කරනවා නම් ඔබ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ බාර දෙන්න. ඔබ දෙවියන් වහන්සේ වඳුන ගන්න. උන්වහන්සේ ඔබ ගැන සලස්මක් තිබෙනවා. ලෝකේ මිනිස්සු දෙවියන් වහන්සේ නොදන්න නිසා උන් බියෙන් සිටිනවා. රටවල් දේශයන් බයෙන් සිටිනවා. මිනිස්සු බයෙන් සිටිනවා. හෙට දවසේ කුමක් වේද කියලා. නමුත් සදාකාලික දෙවියන් වහන්සේ උන්වහන්සේ දන්නෝ ඔබගේ මගේ ජීවිතේ හොඳම දේ සහ යහපත්ම දේ දෙන්න. උන්වහන්සේ ඔබගේ හදවත දුන්නොත් ඔබ උන්වහන්සේ ඉඩ දුන්නොත් ඔබගේ ජීවිතයේ දේවල් වෙනස් කරන්න දෙවියන් වහන්සේ කාරණා ඔබ ජීවිතේ කරන්නට නා. ඒ වගේම යෙසාය පොතේ පළවෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය ලේවල තුල මෙලෙස සඳහන් කරනවා. නුඹලා කැමැතිව කීකරුවන්නේ වුණම් දේශේ සාරවත්කම භුක්ති විඳින්නේ වූ ආමෙන්. මේ ස්ථානික නුඹලා කැමැතිව කීකරුවන්නේ නම් ඔබ අවස්ථාවක් දෙනවා දෙවියන් වහන්සේ. ඔබ කැමති විලා දෙවියන් වහන්සේ අවස්ථාවක් දෙන්න ඔබගේ ජීවිතේ ඉරණම වෙනස් කරන උන්වහන්සේ ඔබගේ ඉරණම වෙනස් කරනවා සූදානම් සින්නවා. උන්වහන්සේ සියල්ල වෙනස් කළ හැකි. සහ ඔබ මා ගැන දෙවියන් වහන්සේව දන්නවා. ඔබ මා දෙවියන් වහන්සේ දරුව ලෙස මේ පොළොවේ ජීවත් වුණත් ඔබට මට දෙවියන් වහන්සේ එළිදරව් නැතිනම් උන්වහන්සේ කියන ජීවිතය තුළ ඔබට මට ජීවත් වෙන්න බෑ. එහෙනම් ඔබට මට අවශ්‍ය වෙන උන්වහන්සේ කවුද සහ උන්වහන්සේ කුමක්ද මේ පොළොවේ කරන්නේ? ඔබගේ මගේ ජීවිතේට උන්වහන්සේ කුමක්ද කරන්නේ? ඒ අන්නා වෙලිදරව් ඔබගේ මගේ ජීවිතේ ලැබුණොත් ඔබ මා තරම් වාසනාවන්ත සෙනගක් මේ ලෝකේ නැති වෙයි. ඔබ මා තරම් ජයග්‍රාහි සෙනගක් මේ ලෝකේ නැති වෙයි. බොහෝ වෙලාවට ඔබගේ ජීවිතයේ සිදුවුණු සිද්ධි නිසා ඔබ හෙට දවසට බයෙන් සිටිනවා. හෙට දවසේ ඔබගේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ? කොහොමද ඒකට උත්තරයක් ගේන්නේ කියලා ඔබ කල්පනා කරමින් සිටිනවා ඇති. මේ රාත්‍රියේ තුලත් ඔබ හිතනවා ඇති කොහොමද මේකට මම උත්තරයක් ගේන්නේ? මේ ප්‍රශ්නේ මේ තරම් විශාලයිනේ. මගේ පවුලේ ප්‍රශ්නේ, මගේ ආර්ථික ප්‍රශ්නේ, මගේ ජීවිතයේ මගේ රැකියාවේ ප්‍රශ්නේ. ඔබ ඒව ගැන කල්පනා කරමින් ඔබ ලෝකේ මිනිස්සු වගේ අද දවසේ සිටිනවා නම් මම එකක් ඔබට කියන ඔබ දෙවියන් වහන්සේ වන්දන ගන්න. දෙවියන් වහන්සේ අනාගතයේ සැලසුම් කරපු දෙවියන් වහන්සේ. ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරන්ට දෙවියන් වහන්සේ සියල්ලට සලස්මක් තියලා තියෙනවා. දෙවියන් වහන්සේ තුල සියලු දේට පිළිතුරක් දෙනවා. ඔබ ඉඩ දෙනවා නම්, හාලෙලූයා, ඔබ අවස්ථාවක් දෙනවා නම්, ඔබගේ මුළු හදවතින් ඔබ විශ්වාස කරනවා නම්, ඔබ දෙවියන් වහන්සේගේ සලස්මට ඔබගේ ආත්මය අතුල් කරලා ඔබ ඇදහිල්ලෙන් උන්වහන්සේගේ වචන ඔබ විශ්වාස කරනවා නම්, උන්වහන්සේ හාස්කමක් කරන්න මේ රාත්‍රියේ සූදානම්ව සිටිනවා. ඔබ වචනේ අල්ලගන්න දෙවියන් වහන්සේ ඔබගේ කොටස කරන්ට උන්වහන්සේ බලවත්ව සිටිනවා. ආමෙන්. හාලෙලූයා. ස්තුති මගේ දෙවියන් වහන්සේ. ස්තුති. උන්වහන්සේ අනාගතය දන්නවා. ඔබගේ හෙට දවස උන්වහන්සේ දන්නවා. කුමක්ද වෙන්නේ? කොයි ස්ථානද ඔබ යන්නේ? ඒ ප්‍රශ්නට කොහොමද මුහුණ දෙන්නේ? ඒ වාතාවරණය කොයි ආකාරද උන්වහන්සේ දන්නවා. ඔබ විශ්වාස කරන ප්‍රථමව දෙවියන් වහන්සේව. උන්වහන්සේගේ වචනේ ඔබ විශ්වාස කරන්න. යේසුස් වහන්සේගේ පැමිණීම ගැන අවුරුදු 700කට එහා යෙසාය දිවසේවර දෙවියන්වහන්සේ කතා කරා. ඔබ ගැනත් එසේමයි. හාලෙලූයා. ඔබගේ සලස්මත් එසේමයි. දෙවියන් වහන්සේ ඔබව දන්නවා. දෙවියන් වහන්සේ ඔබව අඳුනනවා. හෙට දවසේ කුමක්ද වෙන්නේ? ඔබ යන ප්‍රශ්නේ කොහොමද විසඳෙන්නේ? ඒකට කොහොමද පිළිතුරක් නිර්මාණය කරන්නේ බව දෙවියන් වහන්සේ දන්නවා. ඔබ උන්වහන්සේ මත විශ්වාස කරන්න. ඒක ඔබට ලොකුවට පෙනෙන්නේ නැති, ඒක මා විශාලට පෙනෙන්නේ නැති. ඔබ හිතනවා ඇති මේකට මට විසඳුමක් නැතිනොත් මම ඉඳලා වැඩක් නැහැ, මගේ ජීවිතේ ඉවරයි කියන තැන ඔබ ඉන්නවා ඇති. නමුත් මේ රාත්‍රිය මම ඔබට එකක් කියනවා. ඔබ දෙවියන් වහන්සේට දෙන්නේ ප්‍රශ්නේ විසඳන්න. උන්වහන්සේ යහපත්ම ලෙස හොඳම ලෙස ඒක උත්තරයක් දෙනවා. ඔබ විනාශ වෙන්න දෙන්නේ නැහැ උන්වහන්සේ. හාලෙලූයා. ඔබ විනාශ වෙන්න දෙන්නේ නැහැ උන්වහන්සේ. ඔබ තදින් අල්ලගන්න. ඒ ප්‍රශ්නේ කොයිතරම් විශාල වුණත් ඒක තුලින් ඔබට පිළිතුරක් දෙනස් නිර්මාණය කරනවා. හාලෙලූයා. ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරන සමහරට ඔබට තේරෙනවා ඇති ඒක තුලින් ගෙනියනවා. සමහරට විසඳු නැහැ වගේ ඔබට පේනවා ඇති. නමුත් ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරන අන්තිම වෙනතෙක් ඔබ දෙවියන් වහන්සේ අල්ලගන්න. ඒක යහපත් ලෙස ඒක
අපිට ප්‍රිය ලෙස දෙවියන් වහන්සේ ඒක නිම කරන්ට යනවා. හාලෙලූයා. ඒකට පිළිතුරක් දෙන්න යනවා. ඔබ හිතනවා ඇති මේකට මේ විදිය පිළිතුරක් ලැබුණොත් හොඳයි යහපත් කියලා. නමුත් ඔබ හිතන විදියට පිළිතුරු නොලැබුණාට ඔබ කනගාටු වෙන්න එපා කියලා මේ රාත්‍රියේ කියනවා. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සැලසුම් කරපු විදියට ඒ ප්‍රශ්නෙට පිළිතුරක් නිර්මාණය කරන ඔබ දෙවියන් ආශිර්වාද දරින්න. හාලෙලූයා. ස්තුතියි මගේ දෙවියන් වහන්සේ. ඔබ එවැනි තත්ත්වයන් තුල මේ රාත්‍රියේ බොහෝ දෙනෙක් යන බවම දන්නවා. ඔබගේ ප්‍රශ්නේ නිසා ඔබට හෙට දවසකන ඔබ බියෙන් සිටිනවම දන්නවා. ඒකට විසඳුමක් නැහැ කියලා. නමුත් දෙවියන් වහන්සේ ළඟ ඔබට විසඳුමක් තියෙනවා. දෙවියන් වහන්සේ ළඟ ඔබට පිළිතුරක් තියෙනවා. හාලෙලූයා. හාලෙලූයා. ඔබ එවැනි කෙනෙක් නම් ඔබගේ හදවත ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ තබන්න. ඔබගේ සිත ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ තබන්න. ස්වාමීනි මේ රාත්‍රියේ මම ඔබ වහන්සේ ඉදිරියේ සිටිනවා තාත්තේ. ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ඔබ වහන්සේ ඉදිරියේ තිබෙන බව මම දන්නවා. හාලෙලූයා. ඔබ කැමති ලෙස ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ඔබ නිර්මාණය කරන්න. ඔබ මගේ අනාගතය දන්න දෙවියන් වහන්සේ, මගේ හෙට දවස දන්න දෙවියන් වහන්සේ ඔබයි ස්වාමීනි. ස්වාමීනි ඔබ යහපත්ම දේ හොඳම දේ මගේ ජීවිතේ දෙන්න ඔබ වහන්සේ බලවන්තයි. මගේ ජීවිතේ සැලසුම් කරපු දෙවිපියාණනි ඔබට මගේ සියලු ප්‍රශ්න සියලු කාරණා මම ඔබ ඉදිරියේ තබනවා. මෙන්න ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ තබන ස්වාමීනි ඔබ කැමති ලෙස ඒක විසඳන්න ස්වාමීනි. මම දන්නවා ඔබ වහන්සේගේ යහපත්ම හොඳම විදිහේක ඔබ විසඳන්නට යන බව. හාලෙලූයා. සුති දෙවිපියන් මේ හැම දරුවෙක්ම ඔබ වහන්සේ ඉදිරියේ තබනවා. සුදාත්ම පියාණන් මේ රාත්‍රි දරුවන්ගේ හදවත්වල ඔබ වහන්සේ කතා කරනවා. ඔබේ සිත්වලට ඔබ වහන්සේ කතා කරනවා. රිබුසා බ්‍රාන්තුල නමස්සේ රදුර බාසු තලමන්තුර නමස්සා ගුෂේ රිබියන් දුර නමස්සූර නමස්සා තලබරස එකිනෙකින හදවත් ඔබ වහන්සේ අතගසන නිසා එකිනෙකින සිත් ඔබ වහන්සේ මේ වෙලාවේ ස්පර්ශක නිසා සුති ඒ ගැඹුරට ඔබ ගමන් කරමින් ස්වාමිනී ඒ අභ්‍යන්තර දින කාරණාවට ඔබ විසඳුම් නිර්මාණය කරන දෙවියන් වහන්සේ බ්‍රෝ තලබසේ කමයසු රබබය ඌරබසතුලිය පියාණන් ඔබට සුති කරනවා තාතේ. මේ වෙලාවේ හැම කෙනෙම ජීවිත මත ඔබ වහන්සේ යමක් කරමින් සිටින නිසා වහන්සේ විසඳුම් මේවට නිර්මාණය කරමින් සිටින නිසා ඔබ යහපත් පිළිතුරු හැම කෙනෙක් මතම ඔබ තබන නිසා අපි ඔබට සුති කරනවා තාතේ. ඔබට සුති කරනවා මේ රාත්‍රියේ ඒ සියල්ලදී ඔබ වහන්සේ අපට ජය දුන් නිසා. ආමෙන්. හාලෙලූයා. අපි වෙනද වගේම අපි ආශ්නා කරමු රෝගීන් උදෙසා. හාලෙලූයා. ඔබ යම් රෝගයක් තුල යනවන යම් වේදනාවක් තුල මේ වෙලාව ඔබ සිටින ඔබ අධහිලින් ස්ථානත ඔබ තබා ගන්න. වෛද්‍යරු මොන දේ කතා කරා ඔබ දෙවියන් වහන්සේ මත ඔබ විශ්වාසය තබන්න. උන්වහන්සේට පුළුවන් නැති වුණු සියලුම අවයවන් නැවත නිර්මාණ කරන වාසේ දෙවියන් වහන්සේ ඔබ ස්ථානත ඔබ අත තබාගෙන ඔබ අධහිලින් ඔබ විශ්වාස කරන මේ වෙලාවේ හාස්කමක් දෙවෙනස ඔබගේ ජීවිතේ ඔබගේ ශරීරය තුල කරන්ට යන. හාලෙලූයා. පයන් මේ හැම කෙනෙම ජීවිත මම ඔබ වහන්සේ ඉදිරියේ තබනවා. ස්වනබග සුවයාත්ම ජේසුස් වහන්සේගේ නාමයෙන් මම නිදහස් කරනවා පියානි. හාලෙලූයා. අතගසන් හිස සිර දෙපතුල් දක්වා සියලු ඇට මස්ල් රේ නහර දුර ඔබගේ සුවය ජේසුස් වහන්සේගේ නාමයෙන් මම නිදහස් කරනවා පියානි. හාලෙලූයා. ඔබ අතගස නිසා සුති ඔබගේ සුවය ඔබ මත නිදහස් වෙන නිසා සුති කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා. රිමාසුර නමස්සේ ක්‍රයිෂේ රූසේ මා පියානි ඔබට සුති කරනවා. ඒ වගේම අද ආශ්නා කරන්න යනවා අපි. ඔබ බොහෝ අය මම දන්නවා රැකියාවල් නැතුව බොහෝ පීඩනයන් තුල ගමන් කරනවා. ආර්ථික අපහසුතාවයක්, ආර්ථික ප්‍රශ්න. සමහර ඔබ රැකියා කරපු දැන් ඔබට මුදල් ලැබුන්නේ නැහැ. නැත්නම් ඔබ යම් අයට මුදල් දීලා ඒ මුදල් ප්‍රශ්න විවිධ ලෙස ඔබ පීඩනයන් තුල ගමන් කරනවා. රාත්‍රියේ හැම ජීවිතයක්ම ඔබ හස් ඉදිරියේ තබනවා. වැදහිල්ලෙන් දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. ස්වාමීනි මේ හැම කෙනෙක් මතම දොරක් විවෘත කරන්න කියනවා ස්වාමීනි. ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත අවශ්‍යතාවේ දන්නවා ස්වාමීනි. ඔවුන්ට වුවමනා කරන සියල්ල දන්න දෙවියන් වහන්සේ පියාණනි. මගේ දෙවියන් වහන්සේ හැම කෙනෙම ජීවිත මත ඔබ වහන්සේ ආශිර්වාදයේ දොරටුවක් විවෘත කරන්න කියලා මම ආශ්නා කරනවා පියාණනි. ඔබට සුති කරන මේ වෙලාව ඔබ වහන්සේ අලුත් දොරටු අලුත් ස්ථාන ඕ මත නිර්මාණය කරන නිසා සුති කරන ජේසුස් වහන්සේ නම රිමෝ ජබ්‍රාටෝලි මැසේ රාතුලේ නමසූර නමශාරුජ පියාණනි. ඔබට සුති කරනවා තාත්තේ. මේ රාත්‍රියේ නිසා ඔබට සුති කරන ඔබ වහන්සේ අපිව දකින්නේ අපේ හදවත් ඔබ වහන්සේ ස්පර්ශ කරමින් අපි විමසන දෙවියන් වහන්සේ නිසා අපි ඔබට සුති වන්දනා. ඒ වගේම රාත්‍රියම එක්ට නිින්ද නැතුව ප්‍රශ්න නිසා වුන් වියවුල්කමෙන් සිටිනවද, මනස වුන් කල්පනා කරනවා කොහොමද මේ දේවල් විසඳෙන්නේ කියලා. ඒ නිසා වියවුල්කමේ සිටුවිලිත් එක යම් කෙනෙක් ඉන්නවද
මෙරාත්‍රි දෙවියන් වහන්සේ හැම කෙනෙම බාර කරන ස්වාමිනී ඒ හැම කෙනෙක් මතම ඔබ වහන්සේගේ සමාදානයේ නිදහස් කරන්න ස්වාමි හැම වියවුල්කම සිතුල අනකරන ජේසුගේ නාමයෙන් ඉවත් වෙන පිස සමාදානයේ ආත්මය හැම කෙනෙක් මතම නිදහස් කරන සුවනින්ද දිනු දැස නැකින්න කරුණාව දෙන්න කියලා මේ ආශ්‍රාණය වගේම අද දවසේ බොහෝ ආශිර්වාද බොහෝ ප්‍රීතියෙන් සතුටෙන් සමාදානෙන් තබු හැම කෙනෙම ජීවිතේ සසුති කරන අපේන ඔබ දුන්න හැම ආශිර්වාදයක් හැම අනුග්‍රහය නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපයන් අද දවසේ සම්පූර්ණ ඔබට බාර කරා ස්වාමී අද දවස් දුන සියලු දෙනා නිසා ස්තුති රාත්‍රිය ඔබට බාරයි උදෑස නැගින කරුණාව දෙන එක්කෙනෙක් කිනාව ආශිර්වාද කරන්න සුබ නිින්දක් දෙන්න කියලා මම ආශනා කරන ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන්